ජේසුපේටයි ඔබට සුබ දවසක්. අද දවසේ අපේ කතා පුවතවන්නේ ඔබ මාව නිතරම රැක බලා ගන්න ශුදෝ මිකායිල් අග්‍රදූතයා ගැනයි. ඉතින් ශුදෝ මිකායිල් අග්‍රදූතයා ගැන මුල සිට අග වෙනකන් මෙන්න. ඉතින් ඔබ මම කවුරුද දන්න ඒ නාමය ඇහුවාම හැමෝටම මතක් වෙන රූපේ තමයි ශුදෝ මිකායිල් අග්‍රදූතයා. යක්ෂයාගේ හිස පොඩි කරන ගමන් අතේ අසිපතක් තියාගෙන ඉන්න රූපය. ඉතින් ශුදෝ මිකායිල් අග්‍රදූතයා ගැන ඔබ මින් පෙර අසා නැති ගොඩක් දේවල් අද මේ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ඔබ දැනගන්නවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම පුංචි මතක් කිරීමක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න. මොකද ඔබට අර්ථවත් වීඩියෝස් ඉදිරියටත් බලන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම කිතුගී මදුර Facebook පිටුවටත් එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මිකායිල් නාමයේ අර්ථය වන්නේ දෙවන් වහන්සේ හා සමාන වන්නේ කවුද යන්නයි. මෙතුමාගේ උපත සිද්ධ වෙන්නේ ස්වර්ග රාජ්‍යයේ. ජීවිත කාලය වන්නේ ලෝක ආරම්භයේ සිටයි. ස්වර්ගයේ සුර දූතයන්ගේ නායක ලුසිෆර් ඇතුළු කැරලිකාර දූත පිරිසක් දෙවන් වහන්සේ හා සමාන වන්නට යාම තුළ මිකායිල් අග්‍රදූතයා ඇතුළු යහපත් සුර දූතයන්ගේ හඬ එසේ ගිගුරුන් දෙන්නට වුණා. පෙර කාලයේ සිටම දේව දූතයන් දේව ජනයා රැකපලාගත් බව සහ සුරකින්න පිරිසක් ලෙස දක්නට ලැබෙනවා. වර්ෂ 1950 දී දෙවන පියුස් පාප් වහන්සේ විසින් ශුදෝ මයිකල් අග්‍රදූතයා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂක මුනිතුමා ලෙස පත් කරනු ලැබුවා. එතුමාද ගෞරව දැක්වීම ගැන ශුදෝ බයිබලයේ දානියෙල් පොතේ මෙසේ සඳහන් වේ. ඒ කාලයේදී නුඹේ සෙනඟ බාරව සිටින උතුම් අධිපතියා වන මිකායිල් නැගී සිටින්නේය යනුවෙන් දානියෙල් පොතේ සඳහන් වේ. ඒ වගේම නවගියුසුමේ අපෝස්තුවරුන්ගේ සමයේදී ශුදෝ මිකායිල් අග්‍රදූතයා දේව ජනතාවගේ එනම් අපගේ ආරක්ෂකයෙක් ලෙස සැලකුණා. තවද ස්වර්ගයේ යුද්ධයක් විය. එහිදී මිකායිල් හා ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව මකරා යනුවෙන් සඳහන් කරන්නේ යක්ෂයායි. යක්ෂයාට විරුද්ධව සටන් කර ජයගත් බව අප හැමෝම දන්නා කරුණකි. ක්‍රිස්තු වර්ෂ 120 දී පමණ ලියවුණු The Shepherd of Hamas යන ග්‍රන්ථයේද මිකායිල් තුමා ගැන සඳහන් වෙනවා. මෙම ග්‍රන්ථය පළමුවන ෆියුස් පාප් වහන්සේගේ සොයුරු හමාස් විසින් රචනා කරපු බවට විශ්වාස කරනවා. ඉතින් ඔහු එතුමාව උතුම් වූ මහිමවත් නිකායේ දේවදූතයා ලෙස එම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. ඒ වගේම දේව නීතිය ක්‍රියාත්මක කරන වගේම දේව ජනතාව රැකබලා ගන්න දේවදූතයෙක් ලෙස සැලකෙනවා මේ මිකායිල් අග්‍රදූතයා. ඒ වගේම ශුදෝ මිකායිල් තුමාගේ නාමය ශුදෝ බයිබලයේ කිහිප තැනකම සඳහන් වෙනවා. ඒවා කිහිපයක් නම් උපති පොතේ 3 පරිච්ඡේදයේ 24 වෙනි වගන්තියේද ගණන් කතාවේ 22 පරිච්ඡේදයේ 22 වගන්තියේද 2 රාජාවලිය 19 වන පරිච්ඡේදයේ 35 වන වගන්තියේද ශුදෝ බයිබලයේ මිකායිල් තුමා ගැන සඳහන් වෙනවා. යක්ෂයෙකුගේ හිස පොඩි කරන ශුදෝ මිකායිල් තුමාගේ අතෙහි තරාදියක් සහිතව නිර්මාණය කරලා තිබෙනවා. ශුදෝ බයිබලයේ කරුණුවලට අමතරව ශුදෝ මිකායිල් අග්‍රදූතයා විශ්වාසකින්ට දර්ශනය වීම සහ සුව කිරීම ඇති බව සඳහන් වෙනවා. කොන්ස්තන්තිනෝපල් නගරය අසල වන්දනා ස්ථානය ශුදෝ මිකායිල් තුමාගෙන් සොයපතා ජනතාව රැස් වුණා. වර්ෂ 708 දී නොර්මැන්හි
දර්ශනීය වීම තුළ සාමිකායල් කන්දේ වන්දනා ස්ථානය ආරම්භ විය. බයිබලයේ නොතිබෙන ශුදෝ මිකායල් තුමාගේ දර්ශනයන් මොන්ටිකාගර් ගාතෝ කේන්ද්‍රව සිටුවලා තිබෙනවා. එෙහිදී ශුදෝ මිකායල් තුමා වර්ෂ 490 දී හතර වතාවක් ක්‍රිස්තියානින්ගේ සුව දෙන්නාත් ආරක්ෂකයාත් ලෙස පෙනියද. එම නිසා ශාන්ත මිකායල් ගුහාව පැරණි ආඥා ගුහාවක් ලෙස එතුමා විසින් ගොඩනගා ගැනීමට සලසා ඇති බව කියවේ. මෙය සෙලෙස්තියල් බැසිලිකා ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව තුලත් සුදෝ මිකායල් තුමාට කැපකරන ලද දේවස්ථාන බොහෝමයක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම මෙතුමාගේ ප්‍රතිහාරයන් ගැන පැරැන්නන් විශ්වාස කරන විවිධ කටකතාද අසන්නට ලැබෙනවා. එයින් ප්‍රසිද්ධ කටකතාවක් කිතුමැදුර අපිට ආරංචි වුණා. ඒ තමයි සුදෝ මිකායල් තුමා කළු අශ්වයෙක් පිට නැග වීදි අතර සැරිසරන බවට කියවෙන ප්‍රසිද්ධ කතාව. ඒ වගේම සුදෝ මිකායල් තුමා වෙත කරන යාඥාව අන්ධකාරයේ බලවේගයන් දෙරෙහිව එතුමා මැදිහත් වීම ඉල්ලා සිටින යාඥාව ඉතා ප්‍රසිද්ධය. ඒ වගේම සුදෝ බයිබලයේ එලිදරව් පොතේ සඳහන් වන ලෙස සුදෝ මිකායල් තුමා අවසන් විනිශ්චයේදී නපුරු බලවේගවලට එරෙහිව ස්වර්ගීය හමුදාවට නායකත්වය දෙන බවට සඳහන් වෙනවා. අදටත් කිතුනු ජනතාව ඉතා විශ්වාසයෙන් සුදෝ මිකායල් අග්‍රදූතතුමාට යාඥා කරනා වගේම එතුමාගේ පිහිට පතනවා. ඒ වගේම එදා සිට අද වෙනතුරුම සුදෝ මිකායල් තුමාගේ මංගල්‍ය සැප්තැම්බර් මාස 29 වන දින සමරනවා. ඉතින් සුදෝ මිකායල් අග්‍රදූතතුමා ගැන ඔබ අද දවසේ අලුත් දේවල් එකතු කරගත්තා නම් අපත් සමග කමෙන්ට් සෙක්ෂන් එකේ බෙදා ගන්න ඔබට ආරාධනා කරනවා. ඉතින් සුදෝ මිකායල් අග්‍රදූතතුමා ගැන ඔබට ගෙනපු කතා පුවත අදින් මෙතනින් අවසන් වෙනවා. ඒ වගේම තවත් මේ වගේ අර්ථවත් වීඩියෝ එකකින් ඔබත් සමග හමු වෙමේ බලාපොරොත්තු වෙන අදට කිතුගී මැදුරේ ඔබගෙන් සමු ගන්නවා. ඉතින් ජේසුස් වහන්සේගේ ආදරය කරුණාව රැකවරණය තුළ ඔබට ඔබේ වැඩ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යාමට ඔබට දෙවන් වහන්සේගේ මඟ පෙන්වීම මැදිහත්කම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් අදට ඔබෙන් අපි සමු ගන්නවා. ඒ වගේම ඔබට පුංචි මතක් කිරීමක් කරනවා. අපේ channel එක ඔබ තාමත් subscribe කළ නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ video එක ඔබට වැදගත් කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම අපේ Facebook පිටුවත් සමග එකතු වෙන්න ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. ඔබට ජේසු පිහිටයි. ජේසුනි ලං වෙන්න.